ලබන වසර සඳහා වන අයවැය විසර්ජන කැටුම් පත පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කළේ ඉකුත් මස 7 වෙනිදායි. ඒ අනුව ලබන වසර සඳහා රජයේ වියදම ලෙස රුපියල් බිලියන 2505.3ක් ඇස්තමේන්තුගත කර තිබෙනවා. එම වියදම් අතරින් වැඩිම වියදමක් මෙවරත් වෙන් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයටයි. එම සංඛ්‍යාව රුපියල් බිලියන 373.1ක්. ඒ ඉකුත් වසර සමග සැසඳීමේදී රුපියල් බිලියන 18ක වැඩිවීමක්. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදල ඉකුත් වසරට සාපේක්ෂව රුපියල් බිලියන 6කින් අඩු කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙවර වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 153.5ක්. ඊට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් බිලියන 128ක් වෙන් කර තිබෙනවා. එම අමාත්‍යාංශය ඇතුළු සෙසු අමාත්‍යාංශවලටත් විවිධ ආයතනවලටත් වියදම් කිරීම සඳහා මුදල් සොයාගැනීමේ ආකාරය පිළිබඳව මුදල් අමාත්‍යවරයා හෙට සිය අයවැය යෝජනාවලියෙන් හෙළි කිරීමට නියමිතයි. ඒ අභියෝගාත්මක කටයුත්තක් බව සිය මංගල අයවැය ඉදිරිපත් කරන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දැනටමත් පවසා තිබෙනවා. මේ අතර හෙට දිනේදී අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ බාහිර පිරිස් පාර්ලිමේන්තුවට පිවිසීමද සීමා කර තිබෙනවා. ඒ කොවිඩ් අවදානම හේතුවෙන්. එමෙන්ම හෙට පාර්ලිමේන්තුවට පැමිණෙන මාධ්‍යවේදීන් ඇතුළු පිරිස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලටත් යොමු කිරීමට නියමිතයි. මේ අතර මුදල් අමාත්‍යවරයාගේ අයවැය ඉදිරිපත් කිරීම රූපවාහිනී මගින් සජීව විකාශය කිරීමේදී මෙවර එය පළමු වරට සංඥා භාෂාවෙන්ද ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා.